අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල සජබේ මන්ත්‍රීවරුන් යලිමැති සභහෙට සිද්ධිය ගැන සොයන්න කතානායක පත් කළ කමිටුවේ සමාජිකීන් නම් කෙරේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ලිට්‍රෝ සමාගමට නියෝගයක් ඇමති දුහුර පිළිබඳව අධිකරණයේ වාර්තාවක් ඉල්ලයි ලොව කම්පා කළ ප්‍රියන්ත කුමාරගේ දේහේ අවසන් කටයුතු අද පස්වරුවේ සති ගණනාවක සිට කොවිඩ් රෝගීන් 700 සීමා වී සිටීම සැලකිය යුතු තත්ත්වයක් උත්සව සමයේ සාද පැවැත්වීමේදී සැලකිලිමත් වන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි ඊයේ දිනත් කොවිඩ් ආසාදිතයින් 748ක් උතුරු යුරෝපය පුරා ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් ඉහළට ජපානය මේළඟ කොවිඩ් රැල්ලටත් සූදානම් ගෝලීය වශයෙන් සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා අගමැති පවසයි යෝගදන වියටෙරෙහිව විමල් උදය සහ වාසු ශ්‍රේෂ්ඨාධිකරණයට සිය මූලික විරෝධතා ගොනු කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් පසුගිය සති කිහිපේ පුරාම ගෑස් අනතුරු සහ පිපිරීම් රැසක් වාර්තා වුණා. ඒ පිළිබඳව සොයන්නපත් කළ ජනාධිපති කමිටුව පසුගියදා නිවේදනයක්ද නිකුත් කළා. ගෑස් ගැටලුව පිළිබඳව තවදුරටත් විවිධ අංශෝස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර පෙර ගෑස් සිලින්ඩරේ වෙනුවට නව ගෑස් සිලින්ඩරේ ජනතාවට නිකුත් කරන්නයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලිට්‍රෝ සමාගමට අද නියෝගයක් නිකුත් කළා. ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ අනතුරු රාශියක් පසුගිය මාසයකට ආසන්න කාලයක සිට වාර්තා වූ අතර ඒ පිළිබඳව සෙවීමට විශේෂ කමිටුවක්ද පත් කර තිබුණා. කමිටු වාර්තාවට අනුව ගෑස්වල යම්කිසි අඩුපාඩුවක් සිදු වී ඇති බවට කරුණු හෙළි වුණා. අනතුරුව සමාගම්වලට සිදු වූයේ ප්‍රමිතියෙන් යුතු සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමටයි. ඒ අනුව ප්‍රමිතියෙන් යුතු නව සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමේදී නව ක්‍රමවේදයක්ද අනුගමනය කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා. ඒ අනුව ලිට්‍රෝ සමාගම ප්‍රමිතියෙන් යුතුව නිකුත් කරන නව සිලින්ඩරේ කර රතු අකුරෙන් මුද්‍රා කර තිබෙනවා. ලාබ් සමාගම කහපාටින් සිය සිලින්ඩරේ කර මුද්‍රා කර තිබෙනවා. මෙතර දෙසැම්බර් 4 වනදාට පෙර ලිට්‍රෝ සමාගම බෙදා හැර ඇති මේවන විට නිවෙස්වල සහ වෙළඳ සැල්වල තිබෙන මුද්‍රා තැබූ භාවිත නොකළ LPG ගෑස් සිලින්ඩර වහම කැඳවන ලෙසට පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටු නිර්දේශය සැලකිල්ලට ගනිමිනුයි ලිට්‍රෝ සමාගමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නියෝගය සිදු කර ඇත්තේ. මේ අතර අද දිනත් ප්‍රදේශ කිහිපයකට නව ගෑස් සිලින්ඩර බෙදා හැරීම සිදු වුණා. දැන් ගෑස් පිළිබඳ සිද්ධි 15,000ක් වාර්තා වෙනවා. එහෙනම් මුලින්ම කරන්න ඕනේ මේ අයට වන්දි ගෙවන්න ඕනේ. ඒ වන්දි ගෙවීම සඳහා අදාළ සමාගම් මෙන්ම පාරිභෝගික ආරක්ෂක අධිකාරියටත් විශාල වගකීමක් තියෙනවා. ඒ පාරිභෝගිකයන්ගේ අයිති ආරක්ෂා කරලා දෙන්න, අයිති ආරක්ෂා කරලා දෙනවා වගේ නෙමෙයි. තවදුරටත් ඉදිරියේදී මේ දේ වෙන එක සොයා බලන්න. තවදුරටත් ජනතාවගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ තමයි මේ අය සම්බන්ධව පාරිභෝගික ආරක්ෂක අධිකාරිය දෙන කවුන්සිලයට, කවුන්සිලයට පුළුවන් පැමිණිලි කරන්න, කවුන්සිලයට පැමිණිලි කළා කවුන්සිලයේ විසින් සහන ලබා දෙන්න පුළුවන්, ජනතාවට පුළුවන් අධිකරණය වෙත යන්න, දිස්ත්‍රික් අධිකරණය වෙත ගිහිල්ලා තමන්ගේ හානිය වන්දිය ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන අපරාධීමේ චේතනාවක් තියෙනවනේ, ඒ සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ සියලු දෙයක් මේකට ගත්තාම ජනතාව ආරක්ෂා කරලා දීම වගකීමක් වෙනවා මේ ගෑස් සමාගම් වල සහ අනිත් අයිතීන් පිළිබඳව කතා කරන මූල්‍ය සමාගම් වල. යුගතනවි ගිවිසුම තෙරෙහිව ගොනු කර තිබෙන මූලික ආදිවාසිකම් පෙත්සම් විභාගයට ගෙන තිබෙනවා. එහිදී එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින උදය ගම්මන්පිල විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාරයන් අමාත්‍යවරුන් පෙත්සමට පක්ෂව සිය මූලික විරෝධතා එක් කළා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමගි ජනබලවේගය සහ වෘත්තීය සමිති කිහිපයක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් තමා පෙනී සිටින බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඒත් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ උදේගම්මන්පිල වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් අධිකරණයට දන්වා සිටියේ තමන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. ඒ අනුව තමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉලගහේවා මහතා පෙනී සිටින බව ඔවුන් අධිකරණය හමුවේ සඳහන් කළා. පසුගිය 6 වනදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් කිසිදු ආකාරයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළ අතර එම කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමක් සිදු නොවූ බව විමල් වීරවංශ වාසුදේව නානායක්කාර සහ උදේගම්මන්පිල යන අමාත්‍යවරුන් ගොනුකළ විරෝධතාවල සඳහන් කර තිබුණා. මෙම ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබියදී ටෙන්ඩර් ලන්සු ඉදිරිපත් නොකළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දීම නීතියට පටහැනි බවද ඔවුන් අධිකරණයට පෙන්වා දුන්නා. මෙම ටෙන්ඩරය ලබා දුන් සමාගම 2018 වසරේ ආරම්භ කළ සමාගමක් වන අතර අදාළ සමාගමට ගෑස් කාලමනාකරණය පිළිබඳ කිසිදු ඉතිහාසයක් නොමැති බව පෙන්වා දුන්නා. මෙම සමාගමට රටේ ගෑස් කාලමනාකරණය බහර දීම රටේ ජාතික ආරක්ෂාවටද තර්ජනයක් යයි අමාත්‍යවරුන් සියමූලික විරෝධතාවලින් පෙන්වා දී තිබෙනවා. දින දෙකක් පාර්ලිමේන්තුව වර්ජනය කළ සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් අද යළි මැති සභාවට පැමිණියා. මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය පරීක්ෂා කිරීමට කතානායකවරයා පත් කළ කමිටුවේ නම් අද ප්‍රකාශ කළා. පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භය තුළ සිදු වූ සිදුවීම් පිළිබඳ සොයා බලා ගතයුතු නිර්දේශ ලබා දීමට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා විසින් කමිටුවක් පත්කිරීම පසුගියදා සිදු වුණා. අදාළ කමිටුව සඳහා නම් කරන ලද සාමාජිකයින් අද පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. නියෝජ්‍ය කතානායක රංජිත් සෙඹලාපිටිය මහතාගේ සභාපතිත්වෙන් යුත් මෙම කමිටුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, රාජාමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් නම් කර තිබෙනවා. විපක්ෂය නියෝජනය කරමින් කමිටුව සඳහා මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම් බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, විජිත හේරත්, රවුෆ් හකීම් සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් පත් කර තිබෙනවා. මෙම ගරු සභා නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ලබා දීම හා ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු කිරීම කතානායකවරයා වශයෙන් මූලික වගකීමක් මා වෙත පැවරී ඇති බව මම විශ්වාස කරමි. ඒ අනුව සියලු මන්ත්‍රීවරුන් හට ආරක්ෂාව සැරසීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම මා විසින් මේ වන විටත් ගෙන ඇති බව මෙම ගරු සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. එසේ වුවද පසුගිය දිනවල ඇති වූ අවාසනාවන්ත සිද්ධීන් නැවත ඇති නොවන ලෙස මනා සංයමයකින් සිතුව පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ වැඩ කටයුතු වල නිරත වීමටත් විශේෂයෙන් කතා කිරීමේදී ඉතාමත් ආවේගශීලීව හා අනෙකුත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක චෝදනා එල්ල කිරීමෙන් වැළකී කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිලා දැඩිව අවධාරණය කරමි. ඔබතුමා කමිටුව පත් කිරීම ගැන කිව්වා. කමිටුවේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා හරියට පැහැදිලි නැහැ. ඔබතුමා මේ පාර්ලිමේන්තුව තුළ මේ දවස් දෙක තුළ දැක්ක දේ කියන ඔබතුමා නියෝගයක් දෙන්නවා. ඔබතුමා තමයි ප්‍රධාන සාක්ෂිකාරයා. වරප්‍රසාද පන්තය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක් දඩුවම් කළ හැකි වැරදි. පාර්ලිමේන්තුවට පැමිණෙන හෝ පාර්ලිමේන්තුවේ පිටවී යන හෝ යම් මන්ත්‍රීවරයෙකුට හෝ පාර්ලිමේන්තුවේ තුලදී හෝ යම් කාරක සභාවක මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපයේ හේතු කොටගෙන ඒ මන්ත්‍රීවරයාට පහර දීම, නිඳා කිරීම, හිතාමතා බාධා පැමිණීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඩුවම් කළ හැකි වැරදි. අපි ඔබතුමාගේ ඉල්ලන්නේ ඔබතුමා දැක්ක දේ ගැන ඔබතුමා නියෝගයක් දෙන්න. අපි කැමති නැහැ මේක පාර්ලිමේන්තුවේ පිටට අරගෙන. අපි අතර මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි අදත් කැමති. ඔබතුමා දැක්ක දේ ගැන නියෝගයක් දෙන්න ඕන. එහෙම වුණේ නැත්නම් අපිට අකමැත්තෙන් හරි අපිට මේක ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් යන සිද්ධ වෙනවා. මොකද මේ පාර්ලිමේන්තුව මේ මිනිස් කුණු කල්ලියට පාලනය කරන්න දෙන්න බෑ. ගොළුවතකින් නෙමෙයි මේ සිදුවීම් ගැන ප්‍රශ්නයන් මතුවෙන්නේ. ප්‍රකාශ කළ වචන හොඳ ආකාර ගරු කතානායකතුමා විසින් පක්ෂනායක කමිටුවේදී අපි සියලු දෙනා සිටින කිරියාලේ මන්ත්‍රීතුමාත් සිටින අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරා. ඒ වචන මම සභාවට නුසුදුසු නිසා ප්‍රකාශයට පත් කරන්න යන්නේ නැහැ. ඔබතුමා ඔබ විභාග කරන්න තමයි දැන් මේ යෝජනා කරන්න හදන්නේ. අනවස්ස ප්‍රශ්න අවදොරටත් ඇති නොකොට සිදුවුණු සිදුවීමේ වචන භාවිතාවේ ගොළුවතක් තිබුණා කියලා අර්ථ නිරූපණය කරන්න උත්සාහ දරන්න නැතුව යම් කිසි තත්වයක් ඇතිවීමට තුඩු දුන් වචන භාවිතයේ ගැන අපි දන්නා විදිහට ලැජ්ජයි.
ඔබතුමා කිසිම වෙලාවක මේ සභාව ඇතිවුණු තත්ත්වයකට පොලිසිය කැඳෙව්වේ නෑ. ඔබතුමා කිසිම අවස්ථාවක මේ සභාවට පිට කෙනෙක් කැඳෙව්වේ නෑ. ඇතුළට පරීක්ෂණයක් කිරීමට ඉල්ලා සිටින අය ඒ පරීක්ෂණයට අවශ්‍ය පියවර දැන් ඔබතුමා ප්‍රකාශයට පත් කරා. සුප්‍රීම උසාවියට යන්න ඕන කෙනෙක්ට පුළුවන්, ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න, එහෙම නැත්නම් IPU එකට යන්නත් ඕන කෙනෙක්ට පුළුවන්. දැනටම ලියුම් ලියලා තියෙනවා. දැන් කිව්වා සාක්ෂිකාරය ප්‍රධාන ඔබතුමා කියලා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඔබතුමා කටයුතු කර කාට හෝ වාසියක් අවාසියක් වෙනවද කියන එක පරීක්ෂණයට අදාළ කරුණ. මේ පාර්ලිමේන්තුවේත් ඊට කලින් පාර්ලිමේන්තුවේත් සිද්ධ වෙච්ච දේවල් අපි හැමෝම දැකලා තියෙනවා, ඇහිලා තියෙනවා. අපේ හෘද සාක්ෂිය දන්නවා, ඔබතුමාගේ හෘද සාක්ෂියත් දන්නවා. ඒකන්ද මම නම් කැමති නෑ ආයි දෙපැත්තේ ඉඳගෙන අපි විවාදයක් කර කර මඩ ගහ ගන්න පටන් ගන්නවා. මින් ඉදිරියට සියලු දෙනාගේ සහයෝගය ලබාගෙන මේ වගේ ඒවා නොවනවකට ඔබතුමා සාතිකයක් දෙන්න වග බලා ගන්න. පැහැදිලිව ලක්ෂ්මන් කිරියල් සංවිධායකතුමා එතුමා කිව්වා මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපයට බාධා කිරීම, අවීර කිරීම ආදී වශයෙන් එතනින් ඇඟවෙන්නේ මන්ත්‍රීවරයෙකුගේ නීත්‍යානුකූල ක්‍රියාකලාපයයි. මන්ත්‍රීවරුගේ අශෝභන ක්‍රියාකලාපය ඒකට ඇතුළත් වෙන්නේ නැති බවයි මම මේ කියන්න හදන්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්නේ දිගින් දිගටම ගිනීමේ අවස්ථාවක් නැහැ කතානායකතුමා. අද පාර්ලිමේන්තුව ගැන මේ රටේ ජනතාවගේ තියෙන මතය වෙනස් කරන්න අපි 225 දෙනාම එක්කහු වෙන්නේ. බොහොම නරක මතයක් තියෙනවා. බොහොම හරි. අපි පාර්ලිමේන්තුවට ඉන්නේ වාද විවාද කරන්න. වචන වරදිනවා. ඒවා ඉල්ලාස් කරගන්නවා. නමුත් වාද විවාද වලින් පස්සේ පහර දීමට තැත්කිරීම, මගබලා සිටීම ඒවා හොඳ වැඩ නෙවෙයි කතානායකතුමා. ඒක තමයි අපි කාණ්ඩායමට තිබ්බ ප්‍රශ්නේ. කරුණාකරලා ඔබතුමාගේ අර ප්‍රකාශය ඒකත් ඇතුල් වුණා නම් මේක මම හිතන්නේ මෙච්චර අපි විවාද කරන්න යන්නේ. පත් කරන ලද කාරක සභාවට මේ සියල්ලම බාර කරමින් තමයි මම වචන ප්‍රකාශ කිරීම නතර කෙරුවේ. සිද්ධිය ගැන අපි කනගාටු වෙන මෙතනින් එහාට පාර්ලිමේන්තුව තුළ සිදුවෙන දේවල් පාර්ලිමේන්තුවෙන් පිට උසාවියකට ගෙනියන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. සභාව තුළ සිදුවන සියලුම දේ සභාවේදී විසඳා ගැනීම සඳහා තමයි අපි කටයුතු කළ යුතු වෙන්නේ. කමිටියක් පත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරුන් කවුරුත් ගෞරවයට පාත් වෙච්ච මන්ත්‍රීවරු හැටියට අපි සලකන උදවිය. ඒ උදවිය මේ සම්බන්ධයෙන් ගත යුතු ආමාර්ගය පිළිබඳ උපදේශ අපිට ලබා දෙයි. පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස සිදු කිරීමට නියමිතයි. අදත් විවිධ තරාතිරම්වල පුද්ගලයන් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. ඊයේ සවස පාකිස්තානයේදී විශේෂ ගුණසමරු උත්සවයක්ද පැවැත්වුණා. ඊට එක් වූ අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ යළි තමා සිටින තාක් මෙවන් ඝාතන සිදුවීමට ඉඩ තබන්නේ නැති බවයි. පාකිස්තානයේ සියල්කොට්හිදී ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 3ට ගනේමුල්ල පොල්හේන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. සඳුදා පස්වරුවේ දිවයිනට රැගෙන ආ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය මේ වන විට ගනේමුල්ල පොකුණහන්දිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහින්දයාපා අබේවර්ධන මහතා ඇතුළු දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද පෙරවරු ඔහුගේ නිවස වෙත පැමිණියා. මේ අතර එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ද ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ රාත්‍රියේ වැඩම කළා. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනයේදී අවධානයට ලක්වනු ඇතැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පවසනවා. විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තිය අත්සන් කරපු මූලික රටක් පකිස්තානය. දෙසැම්බර් 10 වෙනිද කියන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනේ. මාර්තු මාසයේ ඉන මානව හිමිකම් කවුන්සිලයේදී පකිස්තානය පිළිබඳව දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඇත්ත වශයෙන් මානව හිමිකම් සංවිධාන ජාත්‍යන්තර රාශියක් තියෙනවා. මේ රාශියත් මේ වෙලාවේ නිහඬ වෙලා තියෙනවා. මොකද මේක ආගමික අන්තවාදය. මේක ප්‍රථම අවස්ථාව නෙමෙයි. මීට ඉහත ජාත්‍යන්තරව නමගිය අවස්ථා රාශිය පකිස්තානයේ ඇති වෙලා තියෙනවා. මේ අතර පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කළේ සියල්කොට් ව්‍යාපාරිකයන් ඇමරිකානු ඩොලර් ලක්ෂක ප්‍රධානයක් ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් ලබා දීමට තීරණය කළ බවයි. එසේම ප්‍රියන්ත කුමාර මහතාගේ වැටුප මාස්පතා ලබා දීමට ඔහු සේවය කළ ආයතනය තීරණය කර තිබෙනවා. ප්‍රියන්ත කුමාර මහතා බේරා ගැනීමට ඉදිරිපත් වූ මලික් අද්නන්හට ඊයේ එරට පුරවැසියෙකුට පිරිනැමන ඉහළම ගෞරව සම්මානය ලබා දීමද සිදුවුණා. මේ අතර පාකිස්තානු අගමැති ප්‍රකාශ කළේ නැවත තමා සිටින තාක් මෙවැනි ක්‍රියා සිදුවීමට ඉඩ නොතබන බවයි.
වර්තමානයේ පවතින සහ මේ වන විට අහෝසි වී ඇති අමාත්‍ය දුර පිළිබඳ වාර්තාවක් ඉදිරි සති දෙකක් තුළ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති ආකාරය නීති විරෝධී යැයි තීන්දු කර එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති පෙත් සම්බල කරුණු තහවුරු කිරීම සඳහා අද දින කැඳවනු ලැබුවා. අදාළ පෙත්සම අද විජිත් මලල්ගොඩ, යසන්ත කෝඳාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විරසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෑතකදී පත්කරන ලද ඇතැම් අමාත්‍ය දුහුර අහෝසි වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව පැවසුවා. ඒ පිළිබඳව සොයාබලා දැනට පවතින සහ අහෝසි වී ඇති අමාත්‍ය දුහුර සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණින් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අමාත්‍ය දුහුර සම්බන්ධයෙන් සොයාබලා සති දෙකක් ඇතුළත ඊට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට සොලිසිටර් ජෙනරාල් වරියට දැනුම් දුන්නා. අනතුරුව පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ ජනවාරි මාස 27 වනදා කැඳවීමට නියම කළා. වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, සියලු රාජ්‍ය අමාත්‍යවරුන්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු 82 දෙනෙකු නම් කර තිබෙනවා. නීතිඥ දර්ශන වේරදුවගේ මහතා මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සම තුළින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර තිබෙන ආකාරය ආනුක්‍රම ව්‍යවස්ථාවේ 47(1)(a) සහ (a) ව්‍යවස්ථාවට පටහැනි බවයි. එම ව්‍යවස්ථාව මගින් පනවා තිබෙන සීමාවන් ඉක්මවා කැබිනට් අමාත්‍යවරු 2 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු ජනාධිපතිවරයා විසින් වැඩිපුර පත් කර ඇතැයි චෝදනා කරන පෙත්සම් කරු එම පත්කිරීම ආනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි පෙන්වා දෙන්නේ. ඒ අනුව ඉකුත් ජූනි මාස 7 වෙනිදායින් පසුව මෙරට අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මුළු මනින්ම ව්‍යවස්ථාවට පටහැනි බවද ඔහු පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මෙවැනි අමාත්‍ය මණ්ඩලයකට සිය නිල කටයුතු ඉටු කිරීමට නීත්‍යානුකූල හැකියාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ තුළින් ඔවුන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් චෝදනා කළා. එබැවින් මෙම නඩුකරේ ජාතික වැදගත්කමක් සහිත නඩුවක්සේ සලකා එය විශේෂ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බන්න ලෙසද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. මීට අමතරව ව්‍යවස්ථානුකූල සීමාවන් අභිබවා රාජ්‍ය අමාත්‍යවරු වශයෙන් පත්කොට තිබෙන චමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම, නාමල් රාජපක්ෂ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල යන අයගේ කටයුතු අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. සති කිහිපයක සිට කොවිඩ් ආසාදිතීන් 700 සීමාව ඉක්මවා වාර්තා වීම සැලකිය යුතු තත්වයක් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එළඹෙන උත්සව සමයේ සාදර පැවැත්වීමේදී විමසිලෙන් කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතීන් 700 සීමාව ඉක්මවා වාර්තා වුණා. මේ වන විට ආසාදිතින් නිසා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙනවා කියලා මම හිතනවා. වැඩි වෙමින් පවතිනවා කියන වචනයට වඩා මට නම් තියෙන්නේ අඩුවීමක් නැතිකම බරපතල ප්‍රශ්නයක්. අපි දන්නවා පහුගිය කාල සීමාව තුළ සති ගණනාවක්ම මුලින්ම අපි මේක 500 ගානට රෝගීන් සංඛ්‍යාව අඩු වෙලා තිබිලා 600 ගණන් වෙලා 700 ගණන්කට දැන් ඇවිල්ලා තියෙනවා. මේ සති කීපයක් තිස්සේ මේ සංඛ්‍යාව 700 ගණන දිගේ තියෙන එක පොඩ්ඩක් අපි සැලකිල්ලට ගත යුතු දෙයක්. අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා අඩු සංඛ්‍යාවකට මේ රෝගීන් සංඛ්‍යාව අඩු කරගන්න. ඒ සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා. මේ මොහොතේ රට විවෘත කිරීමත් එක්ක විවිධ සමාජික සහ ආර්ථික ක්‍රියාවලියන් සිද්ධ වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අපි සෑම විටම බලාපොරොත්තු වෙනවා යම් ආකාරයකට රෝගීන් වැඩි වෙන්න ඉඩක් තියෙනවායි කියන එක. ඒ ඉඩ අවම කර ගැනීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න නිසා මේ දක්වා බරපතල ලෙස රෝගීන්ගේ වැඩිවීමක් අපි දකින්නේ නැහැ. නමුත් මේ අඩුවීමක් නැතිකමම මං හිතනවා අපි සැලකිල්ලට ගත යුතු කාරණයක්. ඒ නිසාම මේ උත්සව සමයේ සාද පවත්වනවා නම්, ආහාර ගනිමින් මේ ක්‍රියාවලියන් කරනවා නම් ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන. අර මූලික සෞඛ්‍ය පුරුදු වලට අනුගමනය කිරීමෙන් කටයුතු කිරීම හැර මේකට විකල්පයක් නැහැ.
ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 700 සීමාව ඉක්මවා වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 748ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 569171ක් දක්වා ඉහළ ගියා. ඉන් 543111ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 11555 දෙනෙකු පමණයි. කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14505 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍ය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය ඇතුළු උතුරු යුරෝපීය රටවල නව කොවිඩ් රැල්ලක් ඇතිවෙමින් තිබෙනවා. විශේෂයෙන් බ්‍රිතාන්‍යයෙන් ඔමික්‍රෝන් රෝගීන්ද වාර්තා වන්නට පටන්ගෙන තිබෙනවා. ඩෙන්මාර්කය තුළ පමණක් මේ වන විට නව ආසාදිතින් 398 දෙනෙකු ඊයේ වාර්තා වුණා. නෝර්වේ රාජ්‍යයෙන් 29කුත් තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ. සමහර කොවිඩ් ව්‍යාප්තිවලට හේතුව නත්තල් සාද බවයි බලධාරීන් පවසන්නේ. ඒ නිසා උතුරු යුරෝපීය රටවලට එම රටවල සෞඛ්‍ය බලධාරීන් දැඩි ලෙස අනතුරු අඟවා තිබෙනවා. නොමැක්ස් කොවිඩ් එන්නතේ වැඩිදියුණු කළ එන්නත සඳහා කඩිනම් අනුමැතිය ලැබෙනු ඇතැයි යුරෝපීය ඖෂධ අධිකාරිය බලාපොරොත්තු වෙනවා. මෙම නොමැක්ස් එන්නත වැඩිදියුණු කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ජෛව තාක්ෂණ ආයතනයකුයි. ජපානය නැවත හතරවන කොවිඩ් රැල්ලකට මුහුණ දීමට සූදානම් වනවා. මේ වන විට සෞඛ්‍ය ධාරිතාවය ඉහළ මට්ටමකට ගෙනීමට ජපන් සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන අවසන්. ඒ අනුව මේ වන විට ටෝකියෝ ආශ්‍රිත රෝහල්වල පමණක් 40,000කට වැඩි සංඛ්‍යාවක් රෝගීන් ඇතුළත් කර ගැනීමට හැකි. විශේෂයෙන් වෙන්කර ඉතා ආරක්ෂිතව කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම මෙහි අරමුණයි. මීට අමතරව පසුගිය කොවිඩ් රැල්ලේදී මුහුණ දුන් දැඩි සත්කාර එකක හිඟයද මගහරවා ගැනීමට ක්‍රියා කර ඇති බවයි වාර්තා වන්නේ. ඊට අමතරව සේවක හිඟයද 80%කින් ඉහළ නන්වා තිබෙනවා. ශ්‍රී ලංකාව කලාපයේ ගෝලීය සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජයේ කැප වී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දියන් සාගරයෙන් වට වූ දූපත් රාජ්‍යයක් ලෙස සාගරයට මෙන්ම එහි වැසියන්ට ගෞරව කිරීමටත් ඉන්දියන් සාගරය ආරක්ෂා කිරීමටත් විශාල වගකීමක් ශ්‍රී ලංකාවට පැවරී තිබෙනවා. පර්යේෂණ සහ සංවිධාන කටයුතු සඳහා සැලකිය යුතු මූල්‍ය සහ මානව සම්පත් අවශ්‍ය වන බැවින් සාගර සුවතාව වැඩි දියුණු කිරීමට සහ සමුද්‍ර ජෛව විවිධත්වයේ ඉහළ නැංවීම සඳහා දැනුමින් සන්නද්ධ සංවර්ධිත රටවලට ආරාධනා කරනවා. අපි සියලු දෙනාම එකම සාගරය බෙදා හදා ගන්නා බැවින් සංවර්ධිත රටවල් අපේ අන්තර්ජාතික සාගර කලාපය සංරක්ෂණය කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බව මම විශ්වාස කරනවා. තිරසාර බව ආර්ථිකයේ සීමාකාරී සාධකයක් බවට පත් කරන බව වෙනුවට අපගේ හරිත න්‍යාය පත්‍රයේ මගින් වැඩි ආර්ථික වර්ධනයක් ඇති කිරීමට අපි අදිෂ්ඨාන කරගෙන සිටිනවා. නීල හරිත ආර්ථික සංකල්පයේ යටතේ සාගර සම්පත් තිරසාර ලෙස ප්‍රයෝජනයට ගැනීම ශ්‍රී ලංකා රාජ්‍යයේ ජාතික ප්‍රතිපත්තියයි. නීති විරෝධී සම්ප්‍රේෂණ ක්‍රම හරහා රටට මුදල් ගෙවීමෙන් වළකින ලෙස මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ඔබතුමා පසුගියදා නීතියක් ගෙනාවා විදේශ රටවල සිට මේ නීත්‍යානුකූල නොවන විදිහට ශ්‍රී ලංකාවට මුදල් ලැබන්න බැහැ කියලා. දැන් කොහොමද ඒකේ තත්ත්වය? ඒක මම හිතන හොඳට ක්‍රියාත්මක වෙනවා. අපි දැනටමත් විවිධ ගිනුම් ඒ වගේ වැඩ කටයුතු වල යෙදিলা තිබෙනවා නම් ඒවා තහනම් කිරීමට කටයුතු කරගෙන යනවා. ඉතින් අපේ පණිවිඩය තමයි හොර මාර්ගවල මුදල් ලැබන්න එපා. අපි බොහෝම උත්සාහයක් දරනවා ඒ සියලු දෙනාටම හරි මාර්ගයෙන් මුදල් මේ රටට එවන්නට. ඉතින් ඒ මාර්ග පාවිච්චි කරලා මේ රටට මුදල් ගලා එන්නට කටයුතු කරන්න කියන එක අපි ඉතාමත්ම ඕනගමෙන් හැමෝගෙම ඉල්ලා සිටිනවා. මේ නීති ආරා ඔබතුමාලට හැකියාවක් තියනවද මේ ගිනුම් අක්‍රිය කරන්න? අනිවාර්යයෙන් පුළුවන්. ඩොලර් ප්‍රශ්නේ අපි විසඳුමක් දෙනවා. ඒ හින්දා අපි දැන් දැනටමත් කටයුතු කරගෙන යනවා. ඔබතුමාලා දන්නවා ඩොලර් හිඟයක් තිබෙන අවස්ථාවලදී අපි ඒකට මැදිහත් වෙලා තියෙනවා. ඒ වරට දැන් මහණ්ඩ වෙල හිඟයක් නැති වෙන විදිහට අපි කටයුතු කරගෙන යනවා. අද මේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වෙන සියලුම බඩු භාණ්ඩ තිබෙනවා. ඉතින් යම් කිසි තැනකදී යම් අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒවටත් මැදිහත් වෙනට ලෑස්ති. ආලයන කරුවන්ගේ මේ බහලුම් විශාල ප්‍රමාණයක් ඩොලර් නැති හිඟ ඔක්කොම නිදහස් කරලා තියෙනවා. මධ්‍යන පත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.